තෙරුවන් සරණයි මම කල්පිටිය පිරිවෙනේ පරිණාමපති හාමුදුරුවෝ මම හිතන්නේ ඔබ දැන් සිද්ධිය ගැන දැනුවත් අද හවස කාන්තාව දෙන්නෙක් අපේ පන්සලට ආවා ඒ කාන්තාව දෙන්නා පුත්තලම දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාරත් පුත්තලම් ප්‍රදේශයේ ලොකුට ගලිකා ව්‍යාපාරයක් කරන ඉන්ද්‍රාණි කියන කාන්තාවකුත් විසින් තමයි ඉවල කියන්නේ මේ කාන්තාව දෙන්න මුලින්ම පන්සලට ඇවිල්ලා මට වැඳලා කතා කරලා යන වෙලාවේ මේ කාන්තාව මාව බදා ගන්න ඕන. එතකොට මේ බදාගෙන මේ කාන්තාව හාමුදුරුවෝ මාව දූෂණය කරනවා කියලා කෑ ගහනවා. එතකොට අනිත් කාන්තාව ඒක වීඩියෝ කරනවා. ඉන්පසුව මේ කාන්තාව දිසාපතිට කතා කරගෙන දිසාපති නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියලා කාන්තාව දූෂණය කරයි කියලා මාව අත්අඩංගුවට ගන්නවා. ඕක තමයි ඒගොල්ලන්ගේ ස්ක්‍රිප්ට් එක හැටියට මේ කාන්තාවන් අපිට දැනගන්න ලැබුණේ. පසුව මේ කාන්තාවන් මගේ දායකයෝ මගේ දායිකාව සහ හිරුසී අයියේ කණ්ඩායම संपूर्ण पटिगत विशाल मगे पंसल विशाल दायक मेघमेन बौद्ध कथोली हेमोम पंसल घंटारे नादक मम सीएल दायक धनवत्में बौद्ध कथोली सीएल पुतल दिशापति मे विधि का राज्य अमात्यवर दिशापति होगी गोलियाने अमात्यवर मे सिद्धि प्रबल इलामेन ग्राम निलदारी वर समिया प्रादेशिक सभा मंत्री वर मे सिद्धि अटे ओन प्लान अरे पंसल कथोलिक මේ කතෝලික කාන්තාවක් මන් දූෂණය කරන්න ගියා කියලා මේ පිරිස් පන්සලට ඇවිල්ලා පන්සල කඩා බිඳලා දාලා ගිනි තියලා පන්සල බිමට සමතලා කිරීම තමයි මේ අයගේ අරමුණ. මේ අය ගමේ වෙන විශාල පිරිසක් සංවිධානය කරලා තියෙනවා පන්සලට ඇවිල්ලා පන්සල කඩලා බිඳලා පන්සල ගිනි තියලා පන්සල බිමට සමතලා කරන. ඒව මේ දැන් දැනුවත් උනේ මම. ඇත්තටම මේ සිද්ධිය වෙලා පොලිසිය එනවා නොරච්චෝල පොලිසිය ස්ථානාධිපතිතුමත් එනවා මං ඒ අය දිලිපිටව සමහර වෙලාවට මං කුණු හරපත් කිව්වා මං කිව්වා නොරච්චෝල පොලිසිය ස්ථානාධිපති අපට විශ්වාස නැහැ මොකද හු නඩු තුනක් අපට දැම්මා ඒ නිසා මේ සිද්ධිය නොරච්චෝල පොලිසිය අපට විභාග කරන්න එපා කියලා ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා එන්නේ කල්පිටිය සහකාර පොලිස් අධිකාරීතුමත් එනවා පොලිසිය නිලධාරින්ට ටෙලිෆෝන් කෝල් එනවා පොලිසිය කරන්නේ ඉස්සරින්ම මේ කාන්තාව දෙන මෙතනින් අරගෙන යනවා අපට ලොකු බයක් තියෙනවා නොරච්චෝල පොලිසිය ස්ථානාධිපතිවරයා මෙතෙක් මේ අද වෙනකන් අපිට කරපු කිසිම සාධාරණයක් නැහැ මේ කාන්තාව දෙන්න අරන් ගියා දැන් මේක අනිත් පැත්තට ලයිට් දන්නේ අපි ප්ලෑන් කරලා කරගත්තු එකක් කියලා ඒ නිසා මේ රටේ ඉන්න නායක හාමුදුරුවෝ උපවහන්සේලා මේකට මුල් වෙන්න මේ යවපු කාන්තාවගේ පුතෙක් මහාන වෙලා ඉන්නවා මේ සිද්ධිය යට ඉන්න එක්තරා අමරපුර අඹගහපිටි පාර්ශවයේ අධිකරණ නායක හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරුවෝ ළඟ මේ කාන්තාවගේ ළමෙක් මහාන වෙලා ඉන්නවලු ඒ හාමුදුරුවෝ දිගින් දිගට මේ කාන්තාවට ටෙලිෆෝන් කරලා අපි මේ කාන්තාවගේ ෆෝන් එක පරීක්ෂා කරනකොට එක දිගටම සුමංගල නායක තේරෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් කතා කරලා තියෙනවා ඒ නිසා මේ කාන්තාව මේ රාජ්‍ය අමාත්‍යවරයා උඩින් ඉන්නවා දිසාපතිවරයා ඉන්නවා අපිට මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ මම නියෝජනය කරන්නේ සංඝ සංස්ථාව මේ ශ්‍රී ලංකාවෙම ඉන්න හාමුදුරුවෝ මේලාවේ අපි වෙනුවෙන් එන්න අපිට වෙච්ච අසාධාරණය ගැන ඉදිරිපත් වෙන්න නොරච්චෝල පොලිසියෙන් අපට සාධාරණයක් වෙයි කියලා හිතන්න බෑ මොකද නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රතිවරයාගේ ඉඳලා ඉන්නේ දිසාපති යටතේ ඉන්න අය ඒ නිසා මේ දිසාපතිවරයා හැබැයි හිත මම මරලා දායි මම මරලා දාලා ගියොත් ලංකාවේ හාමුදුරුවෝ කලබල වෙලා වැඩ නැහැ මේ දැන් මාස දෙකක් තිස්සේ මට මොන පීඩනයක්ද දෙන්නේ මට මොන තරම් පීඩනයක් දෙද්දි මට දානවල දාන පන්සල විලා සැතපෙන්න පුළුවන් පරිසරයක් තියෙනවද නැහැ පුංචි අය මහාන කරන් මෙතන පිළිවෙන් දහම් පාසල කරන පසුබිමක් මට තියෙනවද මගේ අම්මගේ අපොච්චිකෙන් ආපු බලපිටියේ දකුණේ බලපිටියේ උපන් ඒ හයිය තියෙන නිසා මම වැටෙන්නේ නැහැ ඒ නිසා මේකට උත්තේ අතිගරු අස්කිරි මහානායක හඳුරු මුල් වුණා නමුත් මේ සියල්ල යට ගිහිලා තියෙන්නේ ඒ නිසා මේ රාජ්‍ය අමාත්‍යවරයා මේ පොලිසිය ක්‍රියාත්මක කරලා අපිට සාධාරණයක් වෙනට අපිට විශ්වාස කරන්න බෑ ඔබ එන්නේ මේ රටේ හාමුදුරුවරු එන්නේ මේ ප්‍රශ්නෙට වැඩිහත් වෙලා වහාම අපිට සාධාරණයක් කරන්න මේ දිසාපතිවරයා මේ පුත්තලෙම ඉන්නවයි කියන්නේ අපට ඇති වෙන තව ප්‍රශ්න ඊළඟට හාමුදුරුවරු දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ ඌ එක්ක දිස්ත්‍රික් බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවෝ ඌ එක්ක මේ නියෝජ්‍ය ලේකම් හාමුදුරුවෝ ඊළඟ පුතෙක් මහාන වෙලා ඉන්න ඒ උන්නාංශගේ අම්මා මේ වල තියෙන්නේ එතකොට ගණිකා ව්‍යාපාරය කරන කාන්තාව අහන හාමුදුරුවෝ හිටියද ඔයාලා 2000ක් සල්ලි ඉල්ලගත්තද මේ මාධ්‍ය මේ සියල්ල තියෙනවා ඒ නිසා වහාම සාධාරණය කරන්න මම නියෝජනය කිරීම 103ක් බෞද්ධ කල්පිටියකට දෙවි අපේ වෙනුවෙන් වහාම සාධාරණය කරන්න කියලා ඉල්ලා හිටිනවා බොහොම ස්තුතියි දරුවන් සරණයි